ව්‍යෂ්ටික යුද්ධයෙන් තර්ජනයට ලක් වූ ලෝකයක විධිමත් අර්ධ විධිමත් හා අවිධිමත් දේශපාලන තත්ත්වයන් තුළ ආණ්ඩුකරණයේ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්වාධීන රාජ්‍ය, ජාතික ස්වෛරීත්වය, පරමාධිපත්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීත්වයේ මූලධර්ම, නිලධාරීවාදය, ප්‍රජා බලය, දේශපාලන ගෝලීකරණය පිළිබඳ ප්‍රකාශිත මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින වාමවාදී හෝ දක්ෂිණාංශක දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සංවාද, විසංවාද, මතවාද එකිනෙක ගැටෙන සතියේ දේශපාලන November 16th, the battle for the presidency. With a competition tougher than ever, One Network has continuing coverage of the election. As the campaign rolls out, we will break it down and bring you all the things you need to know about the candidates. As Sri Lanka decides, the battle for the presidency is on. And we are Sri Lanka's Election Network. Sri Lanka's breakfast show. අයිබෝන් වනක්කොම් ගුඩ් මෝනිින් අස්සලාම වලෙකුම් සුබෝදෑසනක් දෙරන අරුණු සමඟ ඔබ සජීවී එකතු වෙන්නේ. අදවසේ ජාතික පුවත්පත්තල ප්‍රධාන සිරස්සල සියල්ල වාර්තා කරන්නේ දිනමින සහ ඉංග්‍රිසි පත්පත් ඩේලි නිවස් පත්පත හැරෙන්නට අනිකුත් සියල්ල වාර්තා කරන්නේ එකම කාරණයක්. ඉතින් ඒ අනුව එය හැරෙන්නට ඉතින් වෙනත් දෙයක් උපුටා ගන්න හැකියාවක් නෑ. අද ලංකාදීප ප්‍රධාන සිරස්සරය ඇල්පිටිය කොට්ටාෂ 17ම පුහුට්ටුවට. ඒ අනුව ඊයේ පැවතිච්ච ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොට්ටාස 17ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මැතිවරණ කොමිෂන් සභාව රාත්‍රියේ නිකුත් කළ සමස්ත ප්‍රතිඵලයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් අවිත්තාව, ඕමත්ත, මැටිවෙලිය, ඉදිපල්ලේගොඩ, අමුගොඩ, කැටන්දොල, ඇඹිලිපිටිය සමාවෙන ඇල්පිටිය, නවඳගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොල, වල්ලඹගල පිටුවල, ඇල්ල, අඹකහන දූව, පිනිකහන සහ තිබ්බොටුවාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මේ කොට්ටාෂ සියල්ලම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෝ ජයග්‍රහණය කළා. ඒ අනුව ඒ ජයග්‍රහණයත් එක්ක උන් සිරු දිනා තීරීපත් වෙනවා. සටහනක් විදිහට ගන්නවා නම් මං හිතන්නේ ඔබ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊයේ රාත්‍රී බොහෝ දෙනෙක් අද දෙරණින් මේ තොරතුරු වාර්තාවත් එක්කම SMS පණිවිඩය වාර්තා කළා. ඒකම ඔබට රූපාණි ඔස්සේ වාර්තා කළා. අපි බලමු ඊයේ අපි ප්‍රතිඵල සඳහා ඉදිරිපත් කරපු ඒ සටහන. මම හිතන්නේ මීට වඩා තවත් පැහැදිලි වෙනවා. එය දැක්කනම් ඒ අනුව ප්‍රතිශත සංඛ්‍යාත්මකව මේ සියල්ලත් එක්ක තමයි ඔබට මෙතැන් සිට මා සඳහන් කරන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකීන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඊයේ පැවතිච්ච ඡන්ද විමසීමෙන් කොට්ටාෂ 17ම ජයග්‍රහණය කිරීමත් එක්ක සභිකියෝ 17 දෙනෙක් පත් වෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23,372ක් ලබාගෙන ප්‍රතිශතයක් ලෙස 56.31 ප්‍රතිශතයක් ලබාගෙන තියෙන්නේ. ඒ අනුව ජයගත් කොට්ටාෂ 17යි, ඔවුන්ට ලැබිච්ච සභික දුර සංඛ්‍යාව 17යි. එක්සත් ජාතික පක්ෂයට මෙවර ලබාගත හැකියාව ලැබුණේ ඡන්ද 10,113යි. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය 24යි. කිසිදු කොට්ටාෂයක් ජයගත්තේ නැහැ. ඔවුන්ට සභිකයින් 7 දෙනෙක් ලැබුණා. ඒ තමයි ඔවුන්ට ලැබුණු ප්‍රතිඵලය. ඒ වගේම තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට ඔවුන්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 5,273යි. ඒ අනුව ලැබුණු සභික දුර සංඛ්‍යාව 3යි. ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු සභික දුර සංඛ්‍යාව 2යි. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2435යි 5.86 ප්‍රතිඵලයක් ලෙස ගත් විට. ඒකම තමයි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගත්තේ ඡන්ද 310යි. ඔවුන් කිසිදු ආකාරයක ආසන සංඛ්‍යාවක් ඔවුන් ලබා ගන්නේ නැහැ. වලංගු ඡන්ද 41,503ක් අතුරින් තමයි, ප්‍රකාශිත ඡන්ද 42,100ක් අතුරින් තමයි මේ ජයග්‍රහණය ලබන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒ අනුව ආසන්න වශයෙන් ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 53,384ක් බවට පත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත්තු ඡන්ද ප්‍රතිශතය 56.31%. ඒ එක්කම අපි ඒට එකතු කරන්න වෙනවා. එහෙමනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට ලබාගත් ඡන්ද ප්‍රතිශතය 12%. ඉතින් ආසන්න වශයෙන් මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්
යන බුලත් කොලයක් දැන් එකට එක්කාසු වෙලා තිබෙන්නේ. අන්න එහෙම හැදුවොත් ආසන්න වශයෙන් 69%කට ආසන්න එහෙම නැත්නම් 70%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඒ ජයග්‍රහණයක් විදිහට ඔවුන්ට කතා කරනවා නම් ඔවුන්ට ඒ විදිහට දක්වන්න පුළුවන්. ඔව් අපි පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රමුඛ සංධානයේ ජනාධිපතිවරණ සංධානයේ දිනලා තියෙන්නේ ඒ අනුව 70%කින් කියලා. කෙසේ වෙතත් මේ කතාවත් එක්ක ඉතින් ඔවුන් මේ කතාව කියනවා එල්පීටීයේ ප්‍රතිඵලයේ ජනතාව ලැබපු විශිෂ්ට ජයක් විදිහට අද දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් ලෙසටයි ගෙනෙන්නේ. එනු එල්පීටීයේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙරට ප්‍රමුඛ රටේම ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් කියලා හිටපු ජනාධිපතිවරයාගේ සඳහන. ඒ සඳහනත් එක්ක තමයි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් මේකම තමයි ආයේ වෙනස් එකක් එන්නේ නැහැ කියලා ලංකාදීප පුවත්පතේ වාර්තා කරන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ අද ලංකාදීපයේ උපශීර්ෂය එල්පීටීයේ ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද විශිෂ්ට ජයග්‍රහණයක් ඒකම ජනාධිපතිවරණයේ ලංකාදීප වාර්තාව ප්‍රතිඵලයත් මේකමයි එහෙනම් වෙනත් එකක් බලාපොරොත්තු වෙන්න එපා මේ ප්‍රතිඵලයම තමයි අනිවාර්යෙන් එදාට ලැබෙන්නේ කියලා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ඒකම අද ඩේලි අද දවසේ ඉම පුවත් පතම වාර්තා කරනවා. එල්පීටීයේ ඡන්දය රටේම ජනමතය නොවේ කියලා අකිල විරාජ් කාර්යවසම් මහතා කරන ප්‍රකාශයක්. එල්පීටීයේ ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේ ජනමතයේ නියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහි පිළිමිබුවක් නැහැ කොහෙවත්. ඒ හින්දා එල්පීටීය බලාගෙන ඉඳලා සමස්ත රටේම තත්ත්වය මේකයි කියලා හිතන්නට එපා කියලා තමයි එහිදී සඳහන් කරන්නේ. මා ඉතිහාසය සඳහන් කරනවා නම් මේ එකම ඩේලි මිර පුවත්පතේ තොරතුරු වාර්තාවත් එක්ක මම හිතන්නේ මේක බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන විමර්ශනාත්මකව මේ කතාව ගෙනෙයි කියලා. ඒ හින්දා යම් ආකාරයකින් 2011 පැවතිච්ච ඡන්දෙදී UFF එක ලබාගත්ත ඡන්ද 19000ක් මෙවර වැඩි වෙච්ච ඡන්ද සංඛ්‍යාව 18000කට ආසන්නයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2019 කියන්නේ මෙවර ඡන්ද 23372ක් ලබා ගත්තා. 2011 බුලත් කොළෙන් ලබා ගත්තේ ඡන්ද 19534යි. බුලත් කොළයට මෙවර ලැබිලා තියෙනවා ආපහු පාරක් ඡන්ද 5273ක්. ඉතින් මේ ඡන්ද දෙකම එකතු කිරීම මගේ යුතුකම නෙවෙයි. නමුත් එකතු කරලා පෙන්නුවොත් මේ ගාන සෑහෙන වැඩිවීමක් විදියට දකින්නවා. ඒ අනුව ඡන්ද 28000ක් විතර ලබාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන් මේ දෙගොල්ලන්ගේ එකතු වීමත් එක්ක. 2006 වසරේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය ගත්තොතින් ඇත්තම ඡන්ද 12954යි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් හැමෝටම ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් වැඩිවීමක් වෙලා තියෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ 2006 වසරේදී ඡන්ද 5031ක් ලබා ගත්තා. ඒකම තමයි JVP එක 2011දී ඡන්ද 2100ක් ලබා ගත්තා. ඉතින් නමුත් මෙවර තත්ත්වයත් එක තරමක් වෙනස් වෙලා තියෙන බව පේනවා. මේ කෙසේ වෙතත් ආසන්න වශයෙන් 2015 ජනාධිපතිවරණයේදී බෙන්තර එල්පීටීය ආසනයේ ඡන්ද සංඛ්‍යාව 159.08ක්ම ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම. ඉතින් 2015 මැතිවරණයේ 152.7ක් ලබාගෙන තියෙනවා. ඉතින් මෙවර ප්‍රතිශතයේ බැලුවත් 156ක් බවට පත් වෙලා තියෙනවා තනි පක්ෂයක් විදිහට පොදු ජන පෙරමුණ විතරයි. ඒ දිවයිනත් වාර්තාවත් එක්ක අපි බැලුවොතින් පේන්න තියෙන කාරණේ ඉතින් ලොකු වැඩිවීමක් තියෙනවා ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතේ. කෙසේ වෙතත් 180ක් කරන් පෙන්වන්න ඕන ජනාධිපතිවරණයේ දිනනවා කියලා හිතන්නේ එහෙම වුණොත් කියලා තමයි විජිත් විජේමුනිසෝවිස මහත්මයා කිව්වේ. 80 කෙසේ වෙතත් 70 මායිමට දෙගොල්ලෝ එකතු වෙලා ඇවිල්ලා තියෙනවා කියලා පේන්න තියෙනවා. මේ අතර මෑන් ඔෆ් ද මැච් මේ එහෙම නැත්තම් මේ තරඟයේ වීරයා ඊයේ දවසේ ආවා. ඒ තරඟයේ වීරයා පැමිණියේ එල්පීටීයට මෙන්න මේ ආකාරයට. ඡායාරූප වාර්තාව අද දි අයිලන්ඩ් පුවත්පතේ ගෙනෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ පැමිණීම. ඒ ඔහු සුපුරුදු විදියට දුරකථනයේ කණේ ගහගෙන මේ විදියට යනවා ඇවිදගෙන ඡන්ද මැදස්ථානයක් අසල මේ ඡායාරූප වාර්තාව ඒ කතාව කියනකොට ඔහු තරඟයේ වීරයා වෙන්න පුළුවන් මොකද හේතු කීපයක් තියෙනවා මම උපුටා දක්වනවා. ඒ හේතුව මොකද මේක අපි හැමෝම කතා කිරීම වැදගත් හින්දා. මොකද පසුගිය වසරේ පැවතිච්ච පළාත් පාලන ඡන්ද විමසීම සඳහා එල්පීටීයේ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලබා දුන්නු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ ඉන් අනතුරුව මැතිවරණයක් පැවැත්වීම අත්හිටවලා අතුරු තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්ත ඔවුන් අගෝස්තු 30 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ අතුරු තහනම් නියෝගය ඉවත් කරලා එල්පීටීයේ ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට ප්‍රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පිළිගන්න ලෙසටත් මැතිවරණ කොමිසමට නියෝග කළා. ඒ අනුව සිකුරාද දවසේ මේ ඡන්ද විමසීම පැවැත්වුණා. එල්පීටීයේ ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලයේ ඉදිරි ජනාධිපති වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරනවා කියලා ඔවුන් කියද්දී මෙන්න මේ හේතුත් එක්ක කෙසේ වෙතත්
ජනාධිපතිවරණයක් අභිමුඛව ජනාධිපතිවරණයක් බොහොම කටේ තියාගෙන මේ විදිහට ඡන්දයක් පැවත්තල මේක අවසන් කිරීමට ගත්ත තීරණයේ එක්තරා ආකාරයකින් විශේෂත්වයක් තිබෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බොහෝ බලපෑම් මාව මේක කල් දාන්න පසුවට ගන්න කියලා එහෙම වෙද්දි මේ ඡන්දේ පැවැත්වෙනවා. ඉතින් යම් ආකාරයක වාසියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පෙනෙන්නට තිබෙනවා මේ තත්ත්වයත් එක්ක ජනමතය සහ ජනමතය රැල්ල මේ දේවල් හැදීමත් එක්ක. අපි දන්නේ කියන්නේ රැල්ල දිගටම තියේද නැද්ද කියන්නේ මේ කතාව තමයි අපව පුටා දැක්වේ. මේ එල්පීටීයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා. ඒ ගැන තමයි මෙතනින් එහාට කතාවල තියෙන්නේ. අද දවසේ මෙලෙසින් පළ වුණා ඡන්දක වටිනකම කියලා අද උද්ෘතයක් යොදලා ඡායාරූපයක් ගෙනෙනවා. ඒ ලංකාදීප පුවත්පත එල්පීටී ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරාපත් කර ගැනීම ගමේ ඡන්දේ පුංචි ඡන්දේ මේ පාර ඉතාමත්ම වැදගත් වුණා. හැම ඡන්දයක්ම වැදගත් විදිහට සලකලා තමයි බොහෝ දෙනෙක් කටයුතු කළා තිබුණේ. එල්පීටී අමුගොඩ මහාවිද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ පැමිණි ආබාධිත අයෙකු ඡන්දය දැමීමෙන් පසුව ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන යන ආකාරය එල්පීටී චන්ද්‍රසිරි ගුණසේකර ඡායාරූප වාර්තාවක් විදිහට ගෙනෙනවා මේ ලංකාදීප පුවත්පතේ ස්ථිරස්ථලයට. ඉතින් මේ අතර සතිය ගරුණ පුවත්පත වාර්තා කරන්නේ එල්පීටීයේම පුහුට්ටුවට වැඩි ඡන්ද 13259ක් අරගෙන තිබෙනවා කියලා මේ ඡන්ද සංඛ්‍යාවත් එක්ක ජනාධිපතිවරණෙන් අපි දිනන හැටි දැන් පෙන්නලා අවසන් කියලා අද සතියග අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගෙන එනවා මේ ප්‍රධාන සිරස්තල වාර්තාව ඔබ දකින්නේ. අපි මොහොතකට විරාමයකට යොමු වෙලා යමු ප්‍රධාන පාලක. ශ්‍රී මුඛයේ ඇත්තේ බුදු හිමියන්ට පවණි. මැකෝ අලි අමාරුවක දැම අලි ඡන්ද පත්‍රිකාව. ශිෂ්‍යත්වයේ අසමත් ජීවිතය සමත් අයගේ කතාව. රජ වෙන්න ඇතින්යන් හතක් මරණ හස්තිමේඝ යාගය මහ මැතිවරණය වාර්තුවේ අයවැය අලුත් ආණ්ඩුවෙන් මගේ පඩිය දන් දුන්නා සජිත් දුර්නේ කවදාද ආචාර්ය බන්දුල ගුණවර්ධන අසයි හොංකොං හෙල්ලෙන්නේ ඇයි රත්නසිරි කහවවලා අගමැති වුණා මම දැන් තේවවනවා කුමාර වෙල්ගම කියයි සතියක අරුණ අලුත්ම කලාපේ අපේ දෙරණාරණ සමග ඔබ නැවතත් එකතු වෙන්නේ ලංකා දීපුවත් පතේ උපශීර්ෂ වාර්තාවේ ගෙනෙන්නේ මෙතනින් හරහා එල්පීටී ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ගින්නකින් මහා කලබලයක් ඇති වෙනවා විදුලි කාන්දුවක්ද කියන සැකය මතුවලා තිබෙනවා. අද දවසේ පුවත්පත් වාර්තාවේ කියන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ මුළුතැන්ගේ තමයි ඊයේ පස්වරුවේ ඇති වෙච්ච ගින්නක් හේතුවෙන් එහි දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණේ විදුලි කාන්දුවක් ඇති වුණේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇතැයි සැක පළ කරනවා පාර්ලිමේන්තු නිලධාරීන් පසුව වහා ඇවිල්ලා මේ සම්බන්ධව තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට මහා අසුබ කාලයක්ද කියලා එන්නේ අපි හැම මතවාද හදන්න හොඳ නැහැ. නමුත් එක පැත්තකින් පාර්ලිමේන්තුවේ ඌර කඩන් වැටෙනවා අනිත් පැත්තෙන් මේ ගිනි ගන්නවා විවිධ කතා. ඉතින් ඒ කතා එක්ක තමයි මේ කතාවත් ඉදිරියට ආවේ. මේ තවත් කතාවක් තිබෙනවා ඊයේ මේ කුඩු නඩුවේ කොළඹ ගඩාෆි පෝරකයට නියම වුණා. මේක විශේෂ සිදුවීමක්. ඒ අනුව තමයි හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වෙච්ච මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙක් විදිහට හඳුන්වන ගඩාෆි නැමැත්තට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ මරණ දඬුවම නියම කළා. මොහු කොළඹ මාලිගා කන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වෙනවා. මේ අදාළ පුද්ගලයා ලංකාදීප වාර්තා කරනවා හෙරොයින් නිසා සමාජයේ මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පාලා තිබෙනවා කියලා. මේ අවස්ථාවේ මේ අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ වැදගත්කම පෙන්වලා දුන්න මහාධිකරණ විනිසුරුවරය ඒකම තමයි දැඩි දඬුවම් නියම කරන්න කියලා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඉල්ලීමක් කරා. යනුව නිෂාර ජයරත්න මෙනවිය මේ ඉල්ලීම පිළිගත්ත විනිසුරුවරය බිත්තිකරුට මෙලෙස මරණ දඬුවම නියම කළේ. ඒ අනුව චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම කරේ කොළඹ මාලිගා කන්දේ පදිංචි මොහමඩ් මුසාහිර් මොහමඩ් ගඩාෆි නැමැත්ත. 2016 ජනවාරි 7 වෙනිදා කොළඹ මාලිගාවත් ප්‍රදේශයේදී මාලිගා කන්ද ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 43ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තමයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත් වුණේ. දීර්ඝ නඩු විභාගයක් පැවැත්ුණා. මෙහිදී බොහොම දිගු නඩු විභාගයකින් අනතුරුව මේ නිගමනය එහෙම නැත්නම් මේ නියෝගය නිකුත් කළා ඊයේ දවසේ ඔහුට විරුද්ධව. අපි එන්නේ එතනින් කොහුවල අරාබි පාසලක තුර්කි ජාතික ගුරුවරයත් බිරිඳත් අත්අඩංගුවට පත් වෙනවා. අන්තවාදී කල්ලියක්ද ඔවුන් කියලා සොයමින් ඉන්නවා. මේ පිරිස අත්අඩංගුවට පත් වෙන්නේ සංචාරක වීසාවලින් පැමිණිලා කොහුවල ප්‍රදේශයේ අරාබි මද්රසා පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරන මේ අදාළ පුද්ගලයා සහ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන තියෙන පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙවුන් සමග සිව් හැවිරි දරුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්ත සැකකාර තුර්කි ජාතිකය කිසියම් අන්තවාදී කල්ලියකට සම්බන්ධයකුදයි කියලා පොලිසිය හොයලා බලනවා. ඒ අනුව තමයි අද දවසේ මේ තොරතුරු වාර්තාවේ කියන්නේ. තවත් ප්‍රධාන සිරස්සල වාර්තාවක් ඉදිරියේ මේ පිළිබඳ තොරතුරු වාර්තාව. මේකම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු විරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කාරක සභා වාර්තාව ලබන 23 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ
සිද්ධ වෙච්ච බොහෝ දේවල් මේ කරුණු සෙවීමට පත් කරන පාර්ලිමේන්තු තීරීම් කාරක සභාවේ අවසන් වාර්තාවයි මේ විදිහට ලබන 23 වෙනිදා ලබා දෙන්නේ. අර ඔක්කොම ඇවිල්ලා කතා කරලා ප්‍රකාශයන් කරලා ඒ ප්‍රකාශ මහා තාන්දෝලනාත්මක ප්‍රකාශ වෙලා නමුත් වැඩක් නැහැනේ සද්දයක් විතරනේ කියලා ඇහුවම අන්න ඒ වාර්තාව තමයි ඔය එන්නේ. අවසන් වාර්තාව මේවට සකස් කරලා අවසන් වාර්තාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනටම පරිවර්තනය කළා තියෙනවා. ඒ අනුව වාර්තාව ඉදිරිපත් කිරීමට අනිකුත් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයෝ රැස්වීමට නියමිතව තිබෙනවා. මේ සතියේ පාර්ලිමේන්තු මේ මාසේ රැස්වීම නියමිතව ඇත්තේ ලබන 23 24 දින දෙකේ විතරයි. ඊට පස්සේ විශේෂ කාරක සභාවේ නිල කාලයේ 31 වෙනිදා අවසන් වෙනවා. ඒ හින්දා තමයි ඊට ඉස්සෙල්ලා මේ වාර්තාව ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර ඇති බව පුවත්පත් වාර්තාවේ මේ විදිහට දක්වන්නේ. ඒකම තමයි හේමසිරි සහ පූජිත් හමුවීම ළඟම ඥාතීන්ට පමණයි අවසර ලබා දීලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී එවලක්වා නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හේමසිරි ෆර්නැන්ඩෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා අනිවාර්ය නිමාඩු ගන්වා සිට පොලිස්පතිවරයා මේ දෙදෙනා මේ වන විටත් හිරගත කොට ඉන්නවා. ඒ අනුව ඔවුන් බැලීමට හමු වීමට පුළුවන් පවුලේ ළඟම ඥාතීන්ට පමණයි කියලා මේ වාර්තාව ලංකාදීපෙන් ගෙනෙන්නේ වෙලාබල්ලෙන්. අද දවසේ තවත් සොරතුරු කිහිපයකට අප යන්න බලාපොරොත්තු වෙනවා. එතනින් විශේෂම දින මිනපුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාවට යන්නේ අපි. අද සරසවි අනද්දින සේවක වර්ජනය අවසන් වෙනවා. සඳුදා ඉඳලා වැඩ මාසයක් සේවයට ආවේ නැහැ ඔවුන්. දැන් ප්‍රශ්නේ ඉවරයි එනවා කියලා කියන්නේ මේක බොහෝ දවසක් ඇදුන නමුත් කතා බහට ලක්ුණේ නැහැ. ඒ තරම් ඉතින් ප්‍රබල දැනීමක් කරන්න බැරි වෙච්ච හින්දා මේක එක ශේෂ්ත්‍රයකට පමණක් මේ ප්‍රශ්නේ බලපාන හින්දා ඒ කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සේවකයන්ගේ වැටුප් විසමතා ගැටලුවට මසක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට බලධාරීන් සමග ඇති කරගත් ගිවිසුමක් අනුව ඊයේ හවස හිට වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කරනවා. මේ ගැටලුව විසඳීම සඳහා ලැබුණු කැබිනට් තීරණයෙන් පසු උසස් අධ්‍යාපන මාත්‍යාංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකම කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතු අතර ඊ අත්සන් කරන ගිවිසුමක් ඒ අනුව පුරා දින 31ක් පැවැත්වෙච්ච වර්ජනය මේ විදිහට නිමාවට පත් වෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගයේ අවසන් බව සියලු සේවකයන් දැනුවත් කරලා තියෙනවා. 2016 වෙනිදා විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් පැවති තත්ත්වය කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලෙස දක්වමින් ඉදිරිපත් වෙච්ච කැබිනට් පත්‍රිකාව අනුව තමයි වැටුප් කොමිසම අදාළ තොරතුරු සපයලා මාසයක් තුළ මේ යෝජනාව ලබාගෙන ඒ අනුව කටයුතු කරනවා කියලා එහි නියලුණු සේවකයෝ කියන්නේ වර්ජනය නියලෙච්ච කාටක්වත් චෝදනාවට ලක් කරන්නේ නැහැ, උන්ට දඬුවම් දෙන්නේ නැහැ කියලා ලැබිච්ච පොරොන්දුවක් එක්ක මේ විසිරයාම සිද්ධ වෙන්නේ. මේ අතර දිනමින 2015 පෙර සහ පසු බැඳුම් කර ගනුදෙනුවල අක්‍රමිකතා හොයපු අපි බලමු මේ සිරස්තලයත් වෝහාරික විගණන පහක වාර්තාවන් එන මාසේ ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ 2015 වසරට පෙර ඊට පස්සේ සිදුවෙච්ච බැඳුම් කර ගනුදෙනුවලදී සිදුවෙච්ච වංචා සහිත තත්ත්වයන් සම්බන්ධයෙන් තමයි මෙහිදී හොයාබල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නේ අද ඩේලි FT පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාවක් විදිහට. ඒ අනුව විගණන වාර්තා සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය සහ මෙලෙස ලැබෙන විගණන වාර්තාවන් පිළිබඳව මූල්‍ය මණ්ඩලය විසින් කරුණු සලකලා බලන නීතිමය ක්‍රියාමාර්ග ගන්නෝ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස් වුණා. එහිදී තමයි 2005 පෙර පැවති රජයෙන් පසු මැතිවරණ පවතින සමයේ බැඳුම් කර ගනුදෙනුවලදී සේවක අර්ථසාධක කරමුදලේ ආයෝජනවලදී අක්‍රමිකතා සිදු වෙලා තිබෙනවද නැද්ද කියලා හොයා බලන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පහුගිය 10 වෙනිදා රැස් වෙලා ගත්ත මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මාධ්‍යට කරුණු දැක්වීම සඳහා කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊ පැවතිච්ච මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශයක් ලබා දෙන්නේ එහෙම නැත්නම් මේ දැනට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ මෙහිදී තමයි මේ කතාව හෙළිදරවුනේ අද දවසේ උපුටා දක්වන්නේ එම සිරස්තලේ ඩේලි FT පුවත්පතින්. හිනනතරුව අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා. අද ඩේලි මිරර් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ එය ගෙනෙන්නේ. ඒ අනුව සජිත් ප්‍රෙජස් ටු හෝල් ධර්ම සංගායන වාර්තාව ගෙනෙන්නේ ප්‍රධාන සිරස්තලයේ ලෙසටයි. ඔවුන් ප්‍රධාන සිරස්තලයට පහලින් ඒ සම්බන්ධයෙන් ධර්මදර විනයදර උගත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවේදී දෙන පණිවිඩය සහ සජිත් ප්‍රේමදාස මහතා විසින් සපත කර කියන කාරණය තමයි මෙය. ඒ අනුව ධර්ම සංගායනාවක් පැවැත්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා මේ සිදුවීමත් එක්ක.
යනු ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා දාල කටයුතු සියල්ල තමාගේ ජනාධිපති දුර ජනාධිපතිත්වයේ යටතේ සිදු කෙරෙන බව කියන්නේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කළ බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයේ බවට මාතෘභූමිය ස්ථාපනය කරන බව පවසනවා ජනාධිපති අපේක්ෂකවරයා. පාලි භාෂාව භාවයට යන ඩිඩ නොදී තරුණ භික්ෂූන් වහන්සේ පාලි භාෂාවෙන් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා මහරගම තරුණ සේවා සභාවේ පැවතිච්ච මහා සංඝ සමුළුවට එක්වමින් මෙහිදී ප්‍රකාශ කර සිටියා. ඒ ලැබිච්ච පොරොන්දුව තමයි මේ විදිහට ලබා දුන්නු පොරොන්දුව තමයි උපුටා දක්වන්නේ අද. ගෝඨාභයගේ ගම්පහ රැළිය මේ අතරේ හිට දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ගම්පහ රැළිය තමයි හෙට හවස දෙකට කඩවත නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව දිවයින වාර්තාවේ දක්වා තිබෙන්නේ. හෙට දවසේ කඩවතේ යනුව තරමක් මාර්ග තදබදයක් අපේක්ෂා කරන්න පුළුවන්. යනුව මේ මාර්ගය හැර වෙනත් මාර්ගවලින් ඔබේ ගමනාගමනය යොදා ගන්න කියලා ඒ ගමන් පහසු කරනු ඇති බව මේ අවස්ථාවේ මතක් කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂවල නායකයින් මේට සහභාගී වීමට නියමිතයි. සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටත්ව ගොස් තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අද දවසේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව සම්බන්ධ වෙන විශේෂ රැළිය වන්නේ මේ කඩවත පැවැත්වෙන රැළියයි. කතා අතරේ ඉන් අනතුරුව අප එන්නේ වෙනත් උපශීර්ෂ වාර්තාවන් දෙකකට. ඒ අනුව තමයි අද ප්‍රාදේශීය වශයෙන් කතා දෙකක් වුණත් වැදගත් කතා කිහිපයක් මම පුටා දක්වනවා. බිරිඳට අතින් පයින් පහර දීලා වසපෝල ප්‍රතිකාර ගනිමින් සිටියේදී බිරිඳ ප්‍රතිකාර ගනිමින් සිටි බිරිඳ මියේ අද්දී සැකකාර සැමියා රිමාන්ඩ් බාරයට පත් වෙනවා. දිවයින පුවත්පතේ ඇතුළු පිටුවේ මේ ගෙනෙන්නේ. තඹුත්තෙගම සෝලම පදිංචියකු තමයි තමන්ගේ බිරිඳට පොල්ලකින් සහ අතින් පයින් පහර දීලා නිවසින් එළියට ඇද දාලා බිරිඳ රැගෙන පැමිණි කෘමිනාශක බෝතලයක් ගලවලා බිරිඳගේ කටට බලෙන්වත් කරලා පොලා මරා දැමීමට තත් කරලා තියෙන්නේ. සැකකරු පොලිස් අත්අඩංගුවටගෙන තඹුත් එකම අධිකරණ ඉදිරිපත් කරනවා මේ විදියට. ඉතින් කෙසේ වෙතත් ප්‍රතිකාර ගනිමින් සිටි බිරිඳ මිය යනවා මේ සිදුවීමත් එක්ක. ඉතින් ඉතාමත්ම කනගාටුදායක පුවතක් තමයි වාර්තා කරන්නේ. ඉතින් මේක මද්‍රව්‍ය එක්ක සිද්ධියක්. ඒ අනුව මේ මරණකාරිය සැකකරු සමග විවාහ වෙලා මමගේ නිවස අසලම පදිංචිලා ඉඳලා තියෙන නිවාස දෙකම ඉතා ළඟින් තියෙන්නේ. මරණකාරිය සැකකරු සමග විවාහ වෙලා ඇත්තේ සැකකරු මත්පැන්ට සහ හෙරොයින් ආදී මද්‍රව්‍ය පාවිච්චි කරමින් නිතර දෙවෙලේ සණ්ඩු සරුවල් කරමින් ජීවත් වූ බවත් මරණකාරියගේ මව ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මත කොතරම් ජීවිතවලට බලපෑම් එල්ල කරනවද කියලා මේ පොතෙන් කියන්නේ. ඇතුළු පිටුවේ වාර්තාව ගෙනෙන්නේ බීමත් සිසුන්ට එරෙහිව විනය පියවර නොගත්තයි කියලා ලාහුගල විදුහලේ ගුරුවරු අසනීපනිමාඩු දානවා. ලාහුගල විදුහලේ ගුරුවරු සහ විදුහල්පතිනි අතර ඇතිවෙච්ච ගැටලුවක් මුල් කරගනිමින් 10 වෙනිදා ගුරුවරු අසනීපනිමාඩු දාලා තියෙනවා. හේතුව වෙන්නේ මත්පැන් පානය කරලා ගුරුවරු අහුවෙන 11 වසරේ සිසුන් පිරිසක්. නමුත් මේ සිද්ධිය මුල් කරගෙන ඇතිවෙච්ච ගැටලුවක් මත්පැන් පානය කළ සිසුන් සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුව විදුහල්පතිනිය සමග සාකච්ඡා කළ දඬුවමක් වශයෙන් සතියක පන්ති තහනමක් පැනව යුතුයි කියලා තීරණය කළා. තියෙද්දි දෙමව්පියන්ගේ බලපෑමට විදුහල්පතිනිය තනි තීරණයක් ගත්තා කියලා චෝදනා කරමින් තමයි එහෙනම් ඉතින් ළමයින්ට තහනම් කරන්න බෑනේ, එහෙනම් ඉතින් ගුරු අපි නොවේවිත් ඉන්නම් කියලයි ඔවුන් මෙසේ නොපෙමින ඉන්නවා කියලා කියන්නේ. අද දවසේ සිරස්සලින් හදාගන්නයි මේ හැම දෙයක්ම ගුරුවරුන් කරන්නේ. ඉතින් සෙල්ලමකට ගත්තෝතින් අනතුරේ වැටෙන්නේ ඔවුන්ගේ ජීවිතයි. අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන කනගාටුදායක පුවතක් තිබෙනවා. අලි රංචුවක් හැපිලා මීන ගයා පීලි පයින්නෝ. පහුගිය කාලේ විවිධ දේවල් හඳුන්වා දුන්නා. සෙන්සර්ස් දැම්මා, එනකොට කිව්වා දුම්රිය පාලනයකින් යුතුව ගමන් කරන්නට කිව්වා, වේග සීමා පැනව්වා. මේ සියල්ල එහෙම තියෙද්දි ආපහු පාරක් මෙහෙම වීම කනගාටුදායකයි. ඒ අනුව තමයි වාර්තා කරන්නේ. එලිපන් ට්‍රේන් ට්‍රැජඩි ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. මඩකලපු ඉඳලා කොළඹ බලා ධාවනය වෙමින් තිබිච්ච මීනගයා සීග්‍රගාමී නගරාන්තර දුම්රියට පෙරේදා රාත්‍රී 10:15 පමණ පුණා නිසා වැලිකන්ද දුම්රිය ස්ථාන අතර පුල්ලයාර ප්‍රදේශයේදී වන අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලි පැනති බව වැලිකන්ද පොලිසිය කියන්නේ. අලි හිර වෙලා ඉන්නවා දුම්රියේ. ඉතින් කෙසේ වෙතත් මේ දුම්රිය අනතුරින් මැදිරි පීලි පැනීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා මගින්ට හානියක් වෙලා නැහැ. දුම්රිය හැපුණු එක් කලියෙකු එහි එන්ජිම කොටසේ සිර වෙලා සිටිනවා. පොලිසිය සඳහන් කරන්නේ අලි මලසිරුර ඉවත් කරලා දුම්රිය නැවත පීලිගත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. අලි රංචුව දුම්රිය ගැටීමෙන් පස්සේ තුවාල ලැබුවලින් කිහිප දෙනෙකු වනයට පලා ගොස් තිබෙනවා. ඒකම වනාලින්ගේ සුප්‍රකට ගමන් මාර්ගයක් වන මේ ස්ථානයේ පසුගිය වසරේ ගැටිලා වනාලි 5 දෙනෙක් මරුමුවට පත් වුණා. මෙම අනතුරින් මියගැස් ඇත්තේ වයස අවුරුදු 15ක පමණ පිරිමි සතෙක් වෙනවා. ඉතින් දුම්රියේ වේග සීමා තියෙනවා, පාලනය කිරීම තියෙනවා. ඉතින් මේ සියල්ල තියෙද්දි එක්ක දුම්රිය හිමින් ගමන් කරන්නට ඕන. නැත්තම් ඉතින් අලි ටික නැති වුණෙන් පස්සේ සතුටින් දැන් අපිට යන්න පුළුවන් ගමන කියලා හිතන්නට ඕන.
යරණි මොකද්ද මේකට විසඳුම? අපි කෙටි විරාමයකට ගිහිල්ලා එනකම් රැඳෙන්න තවත් සවිස්තරාත්මක තොරතුරු ගෙනින්නම් දෙරණ අරුණේ. බොහොම පැහැදිලිව ප්‍රාථමික වශයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇල්පිටියේ ඡන්දකෙන් රටේ ජනාධිපතිපත් කරන්න බෑ. තක්කඩියාගේ අවසන් නවාතැන්පල ජාතිවාදී ආගම්වාදී. ඒ අතෙන් සජිත් ප්‍රේමදාස ෆපාස්. මගේ දේශපාලන ගමන නතර කරන්න හිටපු අයට මං අද කියනවා ඒක එහෙම ලේසියෙන් නතර කරන්නට බෑ. It's good to know the truth. The Sunday morning, every Sunday. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ඕක අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටම් බිරියානි. ඇලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. ඔන්දින්නම් රෙස්ටුරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિම පාට કૃતિම රසකාරකත් නැහනේ. નો શેફ સ્પેશિયલ બિરયાની મિક્સ. નેઉમ કુલવડુ પદમટ મુસલી યતિ નિસા. ગેદર હદન બિરયાની રેસ્ટોરન્ટ એકે વાગેમ રસයි. ટાઉન એકේ තියෙන અલુત્મ રેસ્ટોરન્ટ એક મમ્સ કિચન. મે વેનસનમ ઓબટ વેદગત. સામાન્ય વેસિકલી પવિત્રકારક સ્વભાવિકવ વિયોજને નોવે. પરિસુદુ ક્રીમેન પસુવ વલ તુલ એક્રેસવે. હિતકર શુદ્ધ જીવી ક્રિયાકારિત્વેદ મર્ધનેવે. ස්වභාවිකව දිරාපත්වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්‍ර ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදිම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. Dialog per day home broadband router එක. දැන් GB 1 රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. ආ, නයනකේ? නංගි, ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ ඇය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි, අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකො පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට උදේටයි හවසටයි රුපියල් 5යි මරු වැඩපිළිවෙල උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට සෝරි බරකුණා වීසා ඉන්ටර්වියු තිබ්බද බෑන්ක් එකටත් යන්න උනා හොලිඩේ එකක්ද දුව ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න බෑන්ක් ලෝන් එකකුත් දානවා ඒකට සිරි ආයේ මොකටද රට යවන්නේ ළමයින්ව ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙද්දි ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. හරිත තේ සාරයෙන් අනුන හඳුන්වා දෙන සේරි ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරි ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. මේ ඉන්නේ මගේ තංග මල්ලා. යගේ වැඩේම දවස් 30 මෙහෙමේ දුවන එක. දනවැඩ කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝනහරෙකු තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් නනුන කෙලොස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරක් නෑ. අනේ මෙහෙමත් තංග මල්ලක්. කෙලොස් චොකෝස් කිරිවලටම හරියන පෝෂණීය මිතුරා.
ඔබගේ සෑම ආහාර වේලක්ම ශාකාව තුලම පිළියෙල කිරීම ඔබට වැදගත්ද? ඒ වගේම ආහාර වලට අමතර MSG හෝ රසකාරක එක් නොකිරීම, ඒ විතරක් නෙවෙයි, පිසින ලද ආහාර ඉතුරු වූ විට කිසිම විටක නැවත භාවිත නොකිරීමත් ඔබට වැදගත්ද? අපට ඒ ඉතාම වැදගත්. මොකද ඔබේ පවුලේ සෑම දෙනාටම රසයත් ගුණයත් එකලෙස ලබා දීමට හැකි වෙන නිසා. Kiehl's, අපි නැවුම් වෙන්නේ අපි කරන දේ නිසායි. එයටත් වඩා අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. All out, ready සෝදන ධීරය. දෙරණ අරුණ සමග මේ දවසට ජනප්‍රිය ස්වාමීන් වහන්සේ දඹරා මිල ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශයන් හින්ද ඉතින් අපි යමු දඹරා මිල ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයට. සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කැපවන බවට සහතිකයක් උන්වහන්සේට ලබා දී ඇති බව උන්වහන්සේ සඳහන් කළා. ඉතින් ඒ අනුව ප්‍රශ්නයක් නෑ සජිත් මහත්මයාට සහාය දක්වන්නේ අපි ඒ නිසායි මේ තුමගේ කතාව උන්වහන්සේගේ කතාව. අපි හැමදාම තෝරලා දෙන්නේ නිකං බඩු නෙමෙයි. අපි තෝරලා දෙනවා හරියට හොඳ එක්කෙනා බල්ලා අපේ වැඩේට අදාළව කොහොමද කියලා හැසිරෙනවද කියලා බල්ලා. ඒ අතෙන් සජිත් ප්‍රේමදාස පාස්. අපේ එක්සෑම් එකෙන් පාස්. හොඳට මතක තියාගන්න කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැති අය සිවිල් පුරවැසියෝ. ඒ නිසා අපි ඔක්කොම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තිබෙනවා. ඒකට සජිත් එමතුමාගෙන් මං ඇහුවාම කොහොමද ඔයා කැමතිද මේ ටිකට කියලා. එයා කිව්වා ඔබ වහන්සේලා කිසිම සැකයක් ඇති කරගන්න එපා. ඔබ වහන්සේටත් වඩා මම සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මගේ කාලය මම කැප කරනවා කියලා එතුමා කිව්වා. ඉතින් තව මොනවද ඔබලා බලන්නේ? අපි කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැයි කියලා උන්වහන්සේ සඳහන් කරන අපි සිවිල් පුරවැසියෝ කියලා. හැබැයි පෙරේදා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ නම් හිටියා සිවිල් පුරවැසියෝ වුණත් ගෝල් ෆේස් එකේ. ඒකම අපි තෝරලා දෙන්නේ නියම බඩු කියලා තමයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනවලින්. ඒකත් ඇත්ත. ගිය පාරත් නියම බඩුවක් තමයි තෝරලා දුන්නේ කියලා සමහරට එහෙම හිතන්න පුළුවන් ජනතාව. මේ සියල් අතරේ පූජ්‍ය ගලගොඩත්තේ ජානසාර හිමියන් දඹරමිණ හිමිගේ ප්‍රකාශ පිළිබඳව පිළිතුරු ලබා දීමට වැය කරන කාලය අපරාධයක් බව සඳහන් කරන උන්වහන්සේ දැන් කොහෙද ඉන්නේ? පහුගිය කාලේ පුරා මේ තීන්දුව తీරන ගත්තේ මේ ආණ්ඩුවේ උදවිය නෙමෙයි. සමහරවිට ඇමරිකන් එම්බසියට ඕන විදිහට, මේ NGO කාර්යයන්ට ඕන විදිහට රණවිරු අනිවාර්යෙන් හෙට පුළුවන් නම් හෙට නිදහස් කරන්න ඕන. අපි කියන ගෝඨාභය එන්න ඕන නැහැ. ඊට කලින් මුන්ටත් පුළුවන්. මොකද මුනුත් සිංහලයේ මුනුත් බෞද්ධයෝ. මේ දඹරලට උත්තර දෙන්න ඉතින් අනේ මොකටද අපි කාලේ මිඩංගු කරන්නේ? පහු කාර්යයන් මේ දවස්වල කවුරු හරි වැඩිපුර ස්වාධීනයි ස්වාධීනයි කියනෝ නම් පොඩ්ඩක් දෙපාරක් විතර හිතලා බලන්න. ස්වාධීනයි කියන්නේ ස්වාධීන නැති හින්දා. ඒ හින්දා හොඳම වැඩේ සරලව ඉන්න කට්ටිය දිහා බලාගෙන තීරණයක් ගන්න. ස්වාධීනයි කියනෝ නම් ලොකු ප්‍රශ්නයක්, ස්වාධීන නෑ වගේ. අපි ස්වාධීන කතාව විතර ගෙන ඉන්න වෙලාවේ අද දවසේ මේ සඳහිරු රෑඩ් සෑයට රත්රන් දීම ගැන රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනාට ඇප ලැබිලා තියෙන බව දිවයින කියන්නේ. ඒ අනුව සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රේගුව සතු කිලෝග්‍රෑම් මටක රත්රන් සාපරාදී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අතරංගොඩ ගත්තා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන ජගත් පී විජේවීර සහ හිටපු අතිරේක රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනවිරත් යන දෙදෙන ඔවුන් අප මත මුදා හැරීමට කොළඹ කුටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග ලබා දුන්න දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව තමයි මේ දක්වලා තියෙන්නේ. අද දවසේ තොරතුරු වාර්තාවත් ඔන්න උපුටා දැක්වා. එයින් අපි මෙතනින් අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රකාශයකට යනවා. මේ වර්තමාන දේශපාලනය සිදුවන්නේ සිදු කරන්නේ ජාතිවාද ආගම්වාදය මුල් කර ගනිමින් තක්කඩි ගමනක් යන්න උත්සාහ කරන පිරිසක් විවිධ ආකාරයේ විවිධ දේවල් මතු කරමින් තවත් මේ ගමන යන උත්සාහ කරමින් ඉන්නවා කියලායි ඔහු චෝදනා කරේ. තමන්ගේ පවුලේ ස්වභාවය, එහි තිබෙන ආගමික වටපිටාව විසින් අපි හැම කෙනාටම අධ්‍යාත්මයක් ඇතුළු කරනවා. මේ අධ්‍යාත්මය අපි පතුලේ තැම්පත් වී තිබෙන පාලකයා කරන දේ තමයි තමන්ගේ අසාර්ථකභාවයේ කඩයිමට ගියාට පස්සේ මේ අධ්‍යාත්මය අවුස්සනවා. ඒ නිසා තමයි කියමනක් තිබෙන්නේ තක්කඩියාගේ අවසන් නවා තැම්පල ජාතිවාදී ආගම්වාදී සියල්ල අසාර්ථකුණාට පස්සේ ඔහු ඒක අවුස්සන. දැන් දේශපාලන පොරපිටියේ මේක තමයි සිද්ධ වෙන්නේ. අපි එකක් පිට මේ රටේ ජනතාවට සපත කරන්න ලෑස්ති. අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට කිසිසේත්ම ආගම හෝ ජාතිය අපි උපයෝග කරගන්නේ නැහැ. ඉන්න මෙතනින් එහාට අපිට යන්න තිබෙන්නේ ඡන්දය සම්බන්ධයෙන් කතා. ELPD ඡන්දය ජයග්‍රහණය කිරීමත් එක්ක බොහෝ තැන්වල සැමරුම් පැවතිලා තියෙනවා. අපි මේ සමරුම් බලලා එමු ඉස්සෙල්ලාම.
විශිෂ්ට ජයග්‍රහණයක්. මං හිතන්නේ මේක ඇල්පිටිය විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභා ඉතිහාසයේ ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක්. අපි කොට්ටාස 17න් 14ම දිනනවා කිව්වා. ඒ වගේම අපි 17ම ජයග්‍රහණ කරා. කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික් තේරීම්බා නිලධාරීතුමා ඊයේ මේ ඇල්පිටිය ඡන්ද විමසීම සහ ඒ සියලු කටයුතු සංවිධානයේ වෙච්ච හැටි සඳහන් කළා මේ සෝමරත්න විධානපතිරණ මහතාගේ ප්‍රකාශයේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සභිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. කොටස් මට්ටමින් 17ක් දෙනෙකුත් ඒ වගේම ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන තවත් 11 දෙනෙකු වශයෙන් 28 දෙනෙක් පත් කර ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් අපේක්ෂකයන් 155 දිනෙකු දින පැවති මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා. මෙම මැතිවරණයේදී වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 41503යි, ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 597යි, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 42100යි, පියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384යි. මෙතනින් එහාටත් මේ ඇල්පිටිය ගැන තමයි කියන කතා ගොඩක් තියෙන්නේ අද දවසේ මේ ජයග්‍රහණ ප්‍රතිඵල මේ සියල්ල සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා ඒ වෙනුවෙන් ඊට කඩ වෙන් කරනලා දැන් ඇල්පිටිය ඡන්දය කියන්නේ ඇත්තටම රටේම ඡන්දේ පිළිඹුවද නැද්ද? මේ ගැනයි මේ වෙලාවේ කතාව. අපි යනවා යනවා ඇල්පිටිය ඡන්දෙදී සජිත් ප්‍රේමදාස මහතාව ජනතා විසින් ඉතා ප්‍රාථමික වශයෙන් ප්‍රතික්ෂේප කළා තියෙනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා. එන කෙහෙලි රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශයයි. මේකට තමයි අභියෝග කරේ සජිත් ප්‍රේමදාස කණ්ඩායම ඇල්පිටියෙන් අපි පාඩමක් උගන්වනවා කියලා. දැන් ඉගෙන ගත්තනේ 100ට මං හිතන්නේ 19ට බහලා තියෙනවා. පහුගිය කාලේ 130ක් තිබ්බ ඇල්පිටිය ප්‍රදේශයේ. ඒක තමයි ජනතාවගේ මතය. මේ රටේ විනාශයන් වෙනකොට ඒ වෙනුවෙන් වචනයක් කතා කරපු නැති පුද්ගලයෙක් හැටියට ජනතාව ඔහුව බොහොම පැහැදිලිව ප්‍රාථමික වශයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මේ ඇල්පිටිය ගැන කතා තමයි තිබෙන්නේ. ඉතින් මෙතනින් එහාට තවත් සිරස්තල වාර්තාවන් වල දක්වලා තියෙන්නේ වර්ජනය, ඒ වගේම තවත් වර්ජන සාර්ථකව නිමාවටපත් වූ බවට කතා. අපි ඇල්පිටිය ගැන තවදුරටත් කතා කරන්නට ඉස්සෙල් කාටුනුත් තියෙනවා බලන්න. අපි විරාමයකට යන්නත් ඕන. අපි ගිහින් ඇවිල්ලා මේ කතාව ගෙනෙන්නම්. අපි කෙටි විරාමයකට යමු ප්‍රධාන පාලක මැදිරියට. දෙරණ අරුණ Sri Lanka's breakfast show කොත්තුමි ක්‍රිකල් ගෝගේ ෆන්නේ නගන්න මේ කොත්තුමි ෆන් තමයි මම්ස් කිචන් එකට ආරාධනා මොනවද හදන්නේ ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටම් බිරියානි ඒක චැලෙන්ජ් එකක් පුළුවන්ද ඔව් සුවඳින්නම් රෙස්ටුරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි કૃતિම පාට કૃતિම රසකාරකත් නැහැනේ નો શેફ સ્પેશિયલ બિરયાની મિક્સ નેવમ કુલવડુ પદમટ મુસવીય તિનિસા ગેદર હદને બિરયાની રેસ્ટોરન્ટ એકે વગેમ રસයි ટાઉન એકે තියෙන અલુત્મ રેસ્ટોરન્ટ એક મમ્સ કિચન મેઈન કેરેક્ટર કટ મેઆવમને ગાન્ને પેનવને නැනතර අක්කි නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි රහසක් දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕනි කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට රුවේදා සැමදා දිදුලන සමකට කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසායි මේ විශේෂ වට්ටම් ඔබ වෙනුවෙන්මයි 140ක වට්ටමක් සමග කාර්ත කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 15යි 125ක වට්ටමක් සමග බණ්ඩක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි කීල්ස් කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්වන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට.
Dialog per day home broadband router. Then GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වළ තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වේ. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වළ උතුරා යෑමට හේතු වේ. BioClean පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වේ. උතුරා යෑම වළක් වයි. හෙට දන්න අය අද ගන්නවා BioClean. නංගි ආරංචිය කිව්ව හැටියමයි මේ ආවේ. තාත්තා එයාගේ ආරෝය අඩුවක් නෑ. ඔයා දන්නවනේ ඉතින් තාත්තගේ හැටි. මං ඔය හදිස් ගමන් වලට කැමති නෑනේ. හෙට එන්න. ටිකක් නිවහනේ ඉඳලා යන්න. අපි හැමෝම ලෙංගතුකම් හඳුනන මිනිස්සු. ලාඕචි සත්කාරයේ රසමුසුව. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය හැම තේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත Lifebuoy shampoo දින ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. Lifebuoy shampoo ශක්තිමත් වේ ඉදිරියට. Lifebuoy shampoo ලොක් බෝතලෙන් වැඩි ඉතිරියක්. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේ ඉන්නේ මගේ තංග මල්ලා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දරු වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනි. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනි. ප්‍රෝටීන් සහ තන්තුලින් නනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙම තංග මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. සොදන්නේ අත් ෆාස්ට් ෆාස්ට් මයි ටැටූ ස්කෝ සබන් වලින් විෂ බීජ රැඳෙයිද ෆාස්ට් පොඩට දෙන්නේ ඇයි ෆාස්ට් නැති සබන් කැටේ ඒකටයි Lifebuoy hand wash සාමාන්‍ය සබන් මිනිත්තුවක් පමණ ගතද විෂ බීජවත් කරන්න මේකට යන්නේ තප්පර 10යි Lifebuoy නම් සැප් zoom hand wash දරණ අරුණ Sri Lanka's breakfast show අපි දිනමින පුවත්පතේ සිරස්තලට ගිහින් එන්නම් ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ විශේෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම මාලාවේ අද දවසේ පැවැත්වෙනවා විශේෂ රැස්වීමක් කියන නැගෙනකොළ වාසන බලමණ්ඩ රැස්වීම අද පෙරවරු 10ට මහජන පුස්තකාලයේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීම අපි හෙට කිව්වා දවසේ පැවැත්වෙනවා කඩවත ආශ්‍රිතව එකම ජාතික ජනබල වේගය පැවැත්වෙන අනුකුමාර දිසානායක මහතාගේ සහ නීතිඥවරුන් අතර සංවාදයක් විදියට පෙරවරු 9:30 තලවතු ගොඩදී මේ සියල්ල අතරේ තමයි අද තවත් ඇතුල් පිටු වාර්තාවලට ගියොතින් අපිට බලන්න පුළුවන් නොබෙල් සාමතාග්‍ය ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය රඩින් වෙලා තියෙනවා මේ වසර අපි හිතුවේ පාස්කු ගහරින් පස්සේ රට ගොඩ දාපු විදිය පිළිබඳව කතා කරනකොට තෑග්ගට පවා යෝජනා වේ කියලා අපේ නායකයෝ මේ වසරේ නොබෙල් සාමතාග්‍ය කෙසේදත් අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ අගමැති ඇබි අහමඩ්ට පිරිනැමීමට නෝවිජයන් නොබෙල් කමිටුව ඊයේ තීරණය කර ඇති බව ලංකාදීප ඇතුළු පිටුව කියන්නේ නොබෙල් සාමතාග්‍ය වෙනුවෙන් පිරිනැමෙන මුදල ක්‍රෝනෝ මිලියන නමයක් මේ ඇමරිකන් ඩොලර් 920,000කට ආසන්න මුදලක් වෙනවා. ඉතියෝපියාවේ අසල්වැසියා වන්නේ එරිත්‍රියාව ඇබි අහමඩ්ට සාමතයාගය ලැබීමට නොබෙල් කමිටුව තීරණය කළේ ඔහු අසල්වැසි එරිත්‍රියාව සමග 20 වසරක් තිස්සේ පැවති යුද ගැටුම් අවසන් කිරීමට පියවර ගැනීමත් එක්ක ඒ අනුව ඉතියෝපියාව එරිත්‍රියාව අතර ගැටුම් පැවතියේ මේ දෙරට දේශ සීමා මුල්කොට ගනිමින් ඒ යුද්ධය නිමා කිරීම වෙනුවෙන් තමයි ඔහුට මේ නොබෙල් සාමතයාගය පිරිනැමීමට තීරණය කර ඇති බව පුවත්පතේ කියන්නේ. හෙටින් පස්සේ පින්වර චීවර මාසය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අතපත්තු කන්දේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රකාශය කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ප්‍රකාශ තොරතුරු වාර්තාවක් ගෙනෙන්නේ උන්වහන්සේගේ අනුශාසනාවක් විදිහට අද දවසේ. ඒ අනුව චීවර මාසයේ තමත් විශේෂයි. වස් ආරාධනා කරයින් පස්සේ අපි හැමෝම මේ මාසේ ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන කරමින් උන්වහන්සේලාට අවශ්‍ය සිව්පසය සපයමින් කටයුතු කරනවා. ඉතින් ගමේ පන්සල ආශ්‍රිතව ඔබට හැකි පමණින් මේ කටයුතු වල නිරත වෙන්න කියලා අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා, මේ වෙලාවේ මතක් කිරීමක් කරනවා කියලා
අපි ඔන්න යලිත් කිව්වා. මේ අතරම බොහෝ දෙනෙක් විමසලා තියෙනවා මේ ප්‍රතිඵල විශ්ලේෂණයක් ගෙනෙන්නේ නැහැ කියලා. මම එහිඳ ප්‍රතිඵල විශ්ලේෂණය ඇල්පිටියේ ප්‍රතිඵලය ගෙනාවා. මේ පක්ෂ එකතු වීම සම්බන්ධයෙන් කිව්වා. යනෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකතු වීමත් එක්ක ප්‍රතිශත මේ සියල්ල කිව්වා. හැබැයි දැන් අපි ඡන්ද විශ්ලේෂණයක් බලාපොරොත්තු වෙන හින්දා මම යනවා අද දෙන වෙබ් අඩවියට. අද දෙන වෙබ් අඩවියට ගියාම ඔබට මේ සිතියම ඉතාමත් පහසුවෙන් භාගත කරන්න පුළුවන්. මේ අනුව 2015 ඡන්ද විමසීම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තමයි ඔබ මේ දකින්නේ. දකුණු අත පැත්තෙන් ඔබේ තිරේ, ඒ කියන්නේ නිල් පාට සහ කහ පාටින් දකින්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල. ඒ වගේම රතු පැහැතින් දකින්නේ මේ ලෝකල් ඔතොරිටීස්, එහෙම නැත්නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි අවසානයේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සිය ජය තහවුරු කරගන්න ලැබුවේ සමස්ත ප්‍රතිඵලයක් ලෙස ලංකාව තුළ. ඔවුන් ලබාගත් 44.56% ප්‍රතිඵලයක්. අපි වෙලා බලමු. පේනවා මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම රතු පහටින් පෙන්නුම් කරන්නේ ඔවුන් සමාජිකයෝ 9000 සමාවෙන් සමාජිකයෝ 3369 දෙනෙක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව සමාජිකයන් මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් ලත්නෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. ඒ අනුව පළාත් පාලන ආයතන 231ක ජය තහවුරු කරගෙන තිබෙන්නේ ඔවුන්. මේ රතු පහත සිටීමේ එක්තැනක් පහලින් සුදු පාටට පේනවා ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශ නැත්නම් පළාත් ප්‍රාදේශීය සභාව. එයත් රතු පාටින් තමයි දිස්වන්නේ මේ සුදු පාට කොටසත් යට. ඒ අනුව පිරෙනවා. ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂය මේ සමාජිකයෝ 2385ක් ලබා ගන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3369ක් ලබා ගනිද්දී ඔවුන්ගේ යටතේ පවතින පළාත් පාලන ආයතන දැනට 34ක් විතරයි. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ 674 දෙනෙක් මන්ත්‍රීවරු තෝරාපත් කරගෙන තියෙනවා. පළාත් පාලන ආයතන දෙකක ඔවුන් බලය හිමි කරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ වැදුනා. එහිදී ඔවුන් මන්ත්‍රීවරු 358ක් ලබා ගත්තා. ඔවුන් පළාත් පාලන ආයතන 7ක සිය බලය තහවුරු කරගෙන තියෙනවා. ඒ අනුව අනිකුත් පළාත් පාලන ආයතන සියල්ල බලය හිමි කරගෙන තියෙන කහ පාටින් මේ දක්වා තිබෙන රතු පාටින් පොදු ජන පෙරමුණ පේනකොට දෙමළ ජාතික සන්ධානය ඔවුන් 41ක් පළාත් පාලන ආයතන ඔවුන්ගේ පාලනයට ද තිබෙන්නේ සමස්ත සිතියම ගත්තාම පේනවා. නිල් පාටින් පේන සිතියම සහ රතු පාටින් පේන සිතියම අතර ඔබට වෙනස පේනවා. ඒ අනුව මේ 2015 ඡන්ද ප්‍රතිඵලය ඔබ දකින්නේ. ඒ අනුව 2015 ඡන්ද ප්‍රතිඵලයට අනුව මේ කහපාටින් දිස්වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ පැවතිච්ච සන්ධානය ලබාගත් ජය. ඒ අනුව 62,00,000 ඡන්දය ලබාගත් හංසය ලකුණින් මේ ඔබ එම සිටියම තමයි දකින්නේ. ඒ අනුව එහි නිල් පැහැටි පසුබිමේ දකින්නට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා 57,00,000 ඡන්ද ලබා ගත්ත ආකාරය. මේ සිටියම් දෙක බලනකොට පේනවා රතු පාට සිටියම ආක්‍රමණය කර තිබෙනවා 2015 ඡන්ද ප්‍රතිඵලයන් කියලා. විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිඵල 100%ට යොමු ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂයෙන්ම අනුරාධපුරයේ එකම පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත්. ඒ අනුව මේ ප්‍රතිඵල සටහන් දෙකම බැලුවම ඔබට පේනවා මේ වන විට 2015 තත්ත්වයත් 2018 තත්ත්වයක්. මෙතනින් එහාට සාමාන්‍යයෙන් මම මේ ප්‍රතිඵල විශ්ලේෂණයත් එක්ක මේකට එකතු විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වුණාම සාමාන්‍ය මැතිවරණ කොමිසම අද මේක කරන්න ඕන වැඩක්. මට මේක අයිති රාජකාරියක් නෙමෙයි. මම හිතන්නේ ඔයගොල්ලෝ දවල් වෙනකොට ඒක ඉවයි කියලා. ඒක ඒගොල්ලන්ගේ රාජකාරිය හින්දා ඔවුන් විසින් තමයි සමස්ත සටහන, ඒ කියන්නේ සමස්ත ලංකාවේම සටහන එවිය යුත්තේ. පළාත් පාලන ආයතන මෙච්චරයි. මේ ගණන පාලනය කරන්නේ අහවල් පක්ෂය. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙච්චරයි. මෙහෙම මෙහෙම කියලා. මොකද අවසාන තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකට ඡන්දෙ තිබ්බනම් මෙහෙම ප්‍රතිඵලයක් එනවා. මෙවර එකට ඡන්දෙ තිබ්බ නැති හින්දා එහෙම නිකුත් කරන එකක් නැද්ද කරයිද කියලා මැතිවරණ කොමිසමෙන් අහමු. මේ අතර මේ පිළිබිඹුව රටේ පිළිබිඹුව නොවේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ පිළිබිඹුව නොවේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. අපි යමු එම ප්‍රකාශයට. අපි යනවා එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන මන්ත්‍රීවරයා කර ප්‍රකාශයට. මම හිතන්නේ රටේ ඉඳපු ජනාධිපතිවරයෙක් ඔය වගේ කතාවක් කියපුනොත් විහිළුවට කාරණයක්. ඉතින් ඇල්පිටියේ ඡන්දයෙන්
රටේ ජනාධිපතිපත් කරන්න බෑ. ඒකනේ ඇත්ත. ඉතින් මේ රට ඡන්දදායකව ඉතාම බුද්ධිමත්. ඉතින් මේ වගේ සැලෙන්නේ නැහැ කිසි අවස්ථාවක. එල්පීටී ජයග්‍රහණයේ කෙස් වුණත් ජනාධිපතිනේ නියත වශයෙන්ම දිනන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක රටම දන්නවා. පොටුවට ඡන්දෙ දුන්න අයත් අද එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න සූදානම් කියන එක අපි දකිනවා. ඒ සූදානම් සියල්ලත් එක්ක අද දවසේ කාටුන් බලන වෙලාවයි. එහෙමනම් දැන් එන්නේ හුදේ විමල සිරිගේ කාටුනිය පෙට්ටගම තාර්ථ දාලා බලනවා අඩියත් නැ මේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය හේදිලාම ගිහින්ද කොහෙද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලායි ඒ අනුව මේ දිවයින උදේ විමල සිරිගේ කාටුනෙන් කියන්නේ. අපි කාටුන් බලමු. අපි එන්නේ ඊළඟට පංකජ රවින්දගේ සරදම් කාටුනියට. වැඩියෙන්ම කැරට් තිබුණේ අනුරාධපුරයේද එහෙම නැත්නම් ගෝල් ෆේස් එකේද කියලා අහනවා. පොදු ජන පෙරමුණෙන් කරපු අනුරාධපුර රැස්වීමද නැත්නම් ගෝල් ෆේස් එකේ සජිත් මහත්මයා කරා සීමේද කොහෙද තිබ්බේ? ඉතින් සරදම් මෙහෙම අනොඩ කාටුන් බලන වෙලාව මේ අපි යනවා ඉන්න අනතුරුව දාසගේ කාටුනේ. යාළුවේ යාළුවේ එන්න හොඳ වතුර පිරිච්ච විලක් තියෙනවා. මොකටද ඔය විලේ ඉන්නේ ඔබ තවමත් තනියෙන් කියලා යාළුව දෙන්නේ අහනවා. අනේ ඉතින් මේ දිය නැති විලේ ඉන්න ඉබ්බා හිතනවා මේ යාළුව දෙන්න අපිව ලස්සන විලකට අරගෙන යයි කියලා. මුඛය පරිස්සම් කරගනින් මල්ලියා කියලා කියන්නේ ශ්‍රී නැති හින්දා දැන් මේ මුඛය පරිස්සම් කරගනින් යනකොට කොල්ලෝ කුරුට්ටු විහිළු කරાવી උසුළු විසුළු කරાવી හූ කියාවි. එහෙම නැත්නම් මන්නේ ඉබ්බේ කහසින් යනවා කියලා කියාවි. සජිත් මල්ලි මුඛය නම් පරිස්සම් කරගන්න නැතිනම් බිම තමයි. අද දවසේ ස්වාරිස් දාසප්පලානගේ කාටුනේ මින් අනතුරු අප ඉදිරිපත් කරන්නේ. අද වෙන්න ස්වාරිස් මහින්ද මහත්මයාත් එනවා. ගිය පාර නම් මෛත්‍රී වගේ ඩමියක් ඡන්දිල්ලුවා. ඇයි සර් මේ පාර සජිත් වගේ ඩමියක් දැම්මේ නැත්තේ කියලා අහන්නේ ගිහිලා ස්වාරිස්. එහෙමනම් එයාටත් වැරදිලා සිරිසේන කියලා ඡන්ද කීයක් හරි කඩා ගන්න තිබුණ පොඩි ගාණක් නෙමෙයි එතුමත් ලොකු ගාණක් ඡන්ද කඩාගෙන තිබුණා. එතුම කාටුන්නේ තලන්ගේ. පැවිදි පක්ෂයේ දේශපාලනේ ඉවත් වෙනවා නම් හොඳයි කියලා කාදිනල් උන්වන්සෙත් කියනවා අපේ හාන්දුරුනේ. මොනක් හොඳක්ද මෙහෙම සැපවාහන පඩිනඩි වරප්‍රසාද පැන්සුන් කවුද අපිට දෙන්නේ? ඔය යාලට තිරිසියා හිතිලද කොහෙද කියලා අපේ හාමුදුරු කියනවා. ඉතින් සමහර කාලවල දිනේක නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෙන්සෝනද කියලා පලාමල්ල. මම දැන් මුළුමනින්ම නිර්පාක්ෂිකයි ඕන ජනාධිපතිතුමා කියනවා. ඔව් ඒකත් ඔබ මහාචාර්යතුමාට ඔව් ඒකත් මම මහාචාර්යතුමාට දෙන්නයි යන්නේ කියලා කියනවා. SLP සභාපතිකමත් මුළුමනින්ම නිර්පාක්ෂික වුණාට අමුඩයක් විතරක් තියෙනවා ඒකත් දෙන්න යන්නේ මහාචාර්යතුමාටලු. අද කාටුන් මේ විදිහට ඉදිරිපත් කළා නේද කියන්නේ තලන්ගේ කවියෙන් වැඩසටහන අවසන් කරන්නේ. ජනපති අසුන වෙනුවෙන් කෙරුවත් වාද පින්කෙත් පින්ක් හඳෙන් ලෙස හැසිරෙන යෝද දෙදෙනම පසේ බුදුවරු වාගේ නේද තෝරාගන්නේ මින් මොන බුදුවරයාද කියලා අද දවසේ කතා කරනවා. ඉතින් ජනාධිපති අසුන වෙනුවෙන් වෙන් කරලා වාද බොහෝ දේවල් සිදුනාට පස්සේ ඉන්න ප්‍රබලයෝ එක්ක දැක්කම බණ දන්නෝ දේශනා කරන්න බෑ වගේද? ප්‍රශ්නේ ඔබට බාරයි. කෙටි විරාමකින් අනතුරු බලමු. ලෝකය සහ ලෝකයෝ දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ. මගේ පවුලේ හැම දෙනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරින් ඕල්ඩ් කුනින් සහ බී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල්.